බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා දියුරපු වෙලේ ඉඳලා අපට රටක ආර්ථිකයේ කෙරේ තියෙන ජනතා විශ්වාසය, ව්‍යාපාරික විශ්වාසය බලන්න පුළුවන් හොඳම දර්ශකය තමයි කොටසෙල්. බලා ඉද්දි මෙහෙම කොටසෙල්ද බල නැගගන්න යන ඊයේ බිලියනයක් විතර මේ කොටස් අලෙවි වුණා. පීගෙන් වැඩි වෙලා යනවා. දිගටම කඩා වැටිච්ච මේ කොටසෙල්ද බල දැන් නැගින්න පටන් ගන්නවා. එනිසා මම හිතන්නේ ඉතාම දුෂ්කර තීන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුමා ගත්තේ. මොකද එතුමා හැප්පුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. එතුමාට ගැටලුව තිබ්බේ එතුමාගේ එතුමාගේ කණ්ඩායමත් එක්ක. ඒ නිසා එතුමා එළියට බැස්සා. එළියට බැහැලා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු වෙනත් කණ්ඩායමක් එක්ක තමයි එතුමා රටේ ජනාධිපති බවට පත් වුණේ. හැබැයි එතුමා දීප පුරුද්දක් තියෙනවා රටට. යහ පාලනය, පවිත්‍ර පාලනය, නාස්තියෙන් තොර පාලනය, දූෂණයෙන් තොර පාලනය, වේගවත් තිරසාර ආර්ථික සංවර්ධනය. ඉතින් මේ එකක්වත් කරන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ඉඳගෙන මොකක්ද එයා කරන්නේ? එසා එතුමාගේ ආධාර කරුණකින් එන ප්‍රශ්න, එතුමාගේ මිතුරන්ගෙන් එන ප්‍රශ්න, දේශීය වශයෙන් එන ප්‍රශ්න හා ජාත්‍යන්තර වශයෙන් එන ප්‍රශ්න සියරම ඉවසා දරාගෙන එතුමා මේ තීන්දුව ගත්තා. එසා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිතුමා අගමැති හැටියට දිවුරුවා. අගමැති කාර්යාලය ගිහිල්ලා වැඩ බාර ගත්තා. මුදල් ගණනත් හා ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය හැටියට දිවුරුවා. ඒ අමාත්‍යත් සිහිල වැඩ බාර ගත්තා. අද පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය එතුමා බාර ගන්නවා. දැන් හිටපු අගමැතිතුමා 113 ගණන් කියනවා. එතුමාගේ ලොකු විශ්වාසයක් තිබ්බා, විශ්වාස භංගේ වගේ අපේ පක්ෂය ඇතුලේ. අපේ පක්ෂය ඇතුලේ කණ්ඩායමක් එතුමාට සහාය ඉදිරිපත් වෙයි කියලා. දැන් එතුමා දන්නවා අද උදේ වෙනකොට ඒක එහෙම නෑ කියලා. අද රෑ වෙනකොට ඔබතුමාලා සීලු දෙනාම ඒක හොඳටම දැනගන්න. අපේ 95 දෙනාම එක හඬින් මෛත්‍රී මහින්ද රාජයත් එක්ක හිටගන්නවා කියන එක මම තමුන්ලාට කියන්නේ.